වෘත්තීය සමිතිය එකමුතුව හැටියට අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මොකද මේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිවත් මර්ධන නීති ගෙනේකට අදාළවත් වැඩ කරන ජනතාවට ජීවන දිවිදම් දීමනාවක් ඉල්ලලා කරන අරගලයක් අපි එකට ඉස්සරහට array යන්නේ. අපි මේ මොහොතේ මතුවලා තියෙන තත්ත්වය තමයි සේවක අර්ථසාධක කරමුදල් සහ බාරකාර අරමුදල් කොල්ල කෑමට ආණ්ඩුව ගෙන යන තීරණයෙන් කඩිමුඩියේ ක්‍රියාත්මක කරන හදනවා. පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයට සංශෝධනය දැම්මා බදු පනත සංශෝධනය කරලා 114 30 කරන්න. දැන් ඒක සංශෝධනය කරලා තියෙනවා. ඒ නිසා දැන් බලපෑම කරලා තියෙනවා දැන් මේකට එකඟ වෙන්න නැත්තම් බද්ද ගහන්න දැන් මේ පනත සංශෝධනය කරන්න. ඒ ක්‍රියාමාර්ග වලට අදාළව තමයි අපි හෙට දවසේ මේ ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා අපි මේ රටේ ජාතික සම්පත් විකුණුණේකට එරෙහිව කරන අරගලය මේකේ නවත්තලා නැහැ. ඒ නිසා මේ මතුවෙච්ච තත්ත්වයත් එක්කම ආණ්ඩුව මේවට කන් දෙන්නේ නැත්තම් මේ රටේ ජාතික සම්පත් විකිණීම, මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට නැත්තම් විදේශීය රාජ්‍යයන් වලට බදු දීම, එහෙම නැත්තම් අයිති කරලා දීම කියන ක්‍රියාමාර්ග වලට එරෙහිව අපි අපේ සටන ඉස්සරහට array කරනවා. ත්‍රිකුණාමලය, තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ටෙලිකොම්ස්, ඒ වගේම ඉන්ෂුරන්ස් වැනි ආයතන විකිණීමට හේවගෙන යන සටනේ තවත් කොටසක් ලෙස තමයි අපි මේක දකින්නේ. ඒ නිසා රනිල් ඉන්දියාව හීලෑ කරගන්න නැත්නම් මෝඩි ඉන්දියාවට ගෙනල්ලා කන පළනවා දීපම් වගේ කියලා තමයි මේක අත්සන් කරගෙන තියෙන්නේ. ඒ නිසා රනිල් දන ගැහුවට මේ රටේ වැඩ කරන ජනතාව මේ රටේ ජාතික සම්පත් විකුණන ක්‍රියාමාර්ගෙට දෙන්නේ නැහැ. ඒක වෙනුවෙන් මේ සටන මුළු මහත් ජනතාවම එකතු කරනවා කියන කාරණේ තමයි අපි ඉන්නේ. අපි මේ පිළිබඳව ඉදිරියට වෘත්තීය ව්‍යාපාරයට අපි අපේ අදහස් අපේ ක්‍රියාමාර්ග ගන්නවා. අද අපි මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ලෙස මේ මොහොතේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ EPF ETF මංකොලට එරෙහිවත් ඊනියා කම්කරු නීති සංශෝධන වලට එරෙහිවත් ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ග වල තවත් එක් පියවරක් සම්පූර්ණ කිරීම සඳහා එමෙ නැත්තම් තවත් ආණ්ඩුවට කරන බලපෑම වෙනුවෙන් මේ රටේ ජනතාව ඒකරාශී කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස තමයි මේ ජනමාධ්‍ය හමුව පවත්වන තීරණය කළේ. මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර ලෙස අපි තීරණය කළා තියෙනවා හෙට දවසේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට මේ ඊනියා කම්කරු නීති සංශෝධන වහාම හකුලා ගන්න කියන බලපෑමත් මේ මොහොතේ සේවක අර්ථසාධක අරමුදල බාරකාර අරමුදල ඇතුළු අරමුදල් 117ක් භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන තමන්ගේ සල්ලි ලැබිය යුතු පොලිය ලබා දෙන එක වෙනුවට ආණ්ඩුව දේශීය ණය ප්‍රතිවගත කරන යෝජනාව හරහා ලැබෙන පොලිය කපලා ආදායම අඩු කරලා ඒකට එකඟ වෙන්නේ නැත්නම් 100%ට 120%කින් බද්ද වැඩි කරලා සුභියල් 114 බද්ද 30 කරන්න ගෙනලා තියෙන යෝජනාව හකුලා ගැනීම සඳහා වෙච්ච බලපෑම කරන්න. එසා අපි අහනවා රනිල්ලාගෙන් රාජපක්ෂලාගෙන්. අපි අහනවා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්තයාගෙන්. ඔයගොල්ලෝ ඔය පුටුවල ඉඳගෙන වැඩ කරනකොට ඔය පුටුවල ඉඳලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඔයගොල්ලන්ට මේ පඩිනඩි ගෙවන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාම වැටුප් ගන්න මහ බැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපති හැටියට ඉඳගෙන අද සේවක අරමුදල් ආයෝජනය කිරීම අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ තීරණ ගන්න. හැබැයි ආයෝජනය කිරීම පිළිබඳ තීරණ අරගෙන ආණ්ඩුවේ තීරණෙත් එක්ක ඊළඟ පැත්තෙන් හිටගෙන ඒ දීපු සල්ලි වල පොලිය කපන්න තීරණේ ගන්නවා. දැන් අපි අහනවා මේ රටේ වැඩ කරන මිනිස්සු විශ්‍රාම වැටුපක් අහිමි වෙන මිනිස්සුන්ට තමන්ගේ විශ්‍රාමය ගත කරන්න තියෙන මුදල වෙනුවට ওই විශ්‍රාම වැටුප වෙනුවට තමන්ට ලැබෙන්න තියෙන මුදල තමයි සේවක අර්ථසාධක අරමුදල බාරකාර අරමුදල. හැබැයි ඒක ලබා දෙන එක වෙනුවට අද ඒක කොල්ල කන්න මේ ආණ්ඩුව සැලසුම් සකස් කරනවා. 2012 රනිල් රාජපක්ෂලා එදා කොටස් වෙළඳපළේ දාලා මේක කොල්ල කෑවා. 2015 බැඳුම් කරේ දාලා මේක කොල්ල කෑවා. ඒ වගේම දැන් මේ විදිහට මේක දේශීය ණය ප්‍රතිවගත කරන්නේ දාලා සේවක අරමුදල කොල්ල කන්න හදනවා. රටේ සේවකයන්ට අයිති වෙන්න ඕනේ පොලිය ආදායම, ඔවුන්ගේ අරමුදල, ඔවුන්ට විශ්‍රාමයක්දී ලබන්න තියෙන මුදල මේ වෙනකොට 140කින් කැපෙන විදිහට තමයි 140ක් අහිමි වෙන විදිහට තමයි මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ. 2038 වෙනකොට මුළු අරමුදල රුපියල් ට්‍රිලියන 16ක් බිලියන 16000ක් දක්වා වැඩි වෙන්න තියෙන එක වෙනුවට මේක බිලියන 10000 දක්වා සීමාවකට ගේනවා. ඒ ගේන්නේ දැනට ලැබෙන්න තියෙන පොලිය, වාර්ෂිකව ලැබෙන පොලිය, කල්පිරීමේදී ලැබෙන තියෙන පොලිය එහෙම පිටින් අඩු කරලා සේවකයන්ට ලැබෙන පොලිය අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි ඒකට එකඟ වෙන්නේ නැත්නම් 114 බද්ද 130 කරලා සේවකයන්ට ලැබෙන ආයෝජන ආදායම කොල්ල කන්න ආණ්ඩුව සකස් කරලා තියෙන නීතිය ගෙනලා තියෙනවා. ඒ නිසා අපි කියනවා හෙට දවසේ පුවත්පත් දැන්වීම අවසන් වුණාට සටන අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් රාජපක්ෂලා දැන් හෝල්සේල් රටේ දේපළ විකුණනවා. රටේ සම්පත් විකුණනවා. රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහිල්ලා එනකොට ත්‍රිකුණාමලයේ එහෙම පිටින් ඉන්දියාවට ලියලා දෙන සැලසුම් අත්සන් කළ ගිවිසුම් ගහලා එනවා.
මේ ඇවිල්ලා තෙල් සංස්ථාව කොටස් හතරකට කඩලා විකුණනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය කහලවල කඩලා විකුණනවා. මේ වෙනකොට රූපවාහිනී සංස්ථාවේ සේවක තොග පිටින් සොච්චම් වන්දිය වලට එළියට දානවා. ගුවන්විදුලි සංස්ථාවේ සේවක 180ක් සොච්චම් වන්දියට එළියට දැම්මා. ඉංජිනේරු සංස්ථාවේ සේවකෝ 1500ක් සොච්චම් වන්දියට එළියට දාන්න හදනවා. ඒ නිසා රටේ සේවකයන් අර්බුදයට ඇවලා රට අර්බුදයට ඇවලා ජාතික සම්පත් ටිකක් විකුණලා අවසානයේ සේවකයාගේ අරමුදලත් කොල්ල කන්න මේ වෙනකොට ගෙනල්ලා තියෙන මේ ණය ප්‍රතිවගත කරන යෝජනාව වහම හකුල ගනිනලා ඒ වගේම අසාධාරණ අනීතික ලෙස ගේන මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ අයිතීන් කොල්ල කන මේ නීති සංශෝධන හකුල ගනිනලා කියන බලපෑම කරමින් හෙට දවසේ මේ රටේ සියලු වෘත්තීය සමිති කොළඹ කොටුව ඉස්සරහට එන්නේ මේ සඳහා වූ විරෝධය දක්වන සංකේතාත්මක විරෝධයකට ඒ නිසා මේ විරෝධයට කන් දෙන්නේ නැත්තම් ඒ විරෝධයට ඇහුම්කන් දෙන්නේ නැත්තම් ඒවත් ජල ප්‍රහාර වලින් බැටන් ප්‍රහාර වලින් නම් නවත්තන්න හදන්නේ අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩ වර්ජන අවියතාවම පාවිච්චි කරේ නැහැ ඒ නිසා මේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එතෙන්ට මේ රට තල්ලු නොකර මේ අත්නෝමතික මේ තීරණේ වහම හකුල ගනිලා කියන බලපෑම අපි කරනවා එම නැත්තම් මුළු රටේම ජනතාව එකතු කරගත්ත මේ ආණ්ඩුවේ මේ අත්නෝමතික තීරණ අරමුදල් කොල්ල කැමට රහිව දවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම දක්වා මේ සටන ඉස්සරහට ගෙන යනවා ඒ නිසා ඒ සටනත් එක්ක අත්වැල් බැඳ ගන්න සියලු හෝටල් වෙළඳ කලාප කර්මාන්තශාලා වැඩබිම් වල සියලු සේවකයන්ට අපි ආරාධනා කරනවා හෙට දවසේ උදේ 10ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට එන්න ආණ්ඩුවට මේ අර්ථසාධක බාරකාර අරමුදල් කොල්ල කැමට එරෙහිව අපේ විරෝධය පළ කරන්න ඒ යෝජනාව හැකිරීම සඳහා වෙච්ච බලපෑම ශක්තිමත් කරන්න එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න කියන ආරාධනය මේ මොහොතේ ඉතා වමනාවෙන් අපි කරනවා අපි විරෝධතාවයට සම්බන්ධ වෙනවා මූලික වශයෙන් කරුණු දෙකක් පදනම් කරගෙන පළවෙනි කාරණය ඉතාම අත්නෝමතික ලෙස අර්ථසාධක අරමුදලේ මුදල් කොල්ල කෑමට සූදානම් වෙන ආණ්ඩුවේ ණය ප්‍රතිවිකත කරන යෝජනාවට එරෙහිව දෙවෙනි කාරණේ මේ රටේ කම්කරුවන් වහලුන් බවට පත් කරන කම්කරු නීතිය සම්බන්ධ කරලා තියෙන බරපතල ප්‍රතිසංස්කරණයට එරෙහිව පළවෙනි කාරණේ අපි මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා එක ඔහු මේ ප්‍රශ්නවල උත්තර දී යුතුයි මේ ප්‍රතිහුගතකරණය IMF එකේ ඩොලර් කුට්ටි වලට ඒ සන්තෝෂං වලට මේක කරනවා නම් මහා බැංකු අධිපති අපි ඉස්සරහ ජනතාව ඉස්සරහට ඇවිල්ලා අපි කියනවා සහ මේ රටේ ලක්ෂ ගාණක් වෙන වැඩ කරන ජනතාව විශේෂයෙන් පෞද්ගලිකන් සේවකයෝ ඉස්සරහට ඇවිල්ලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ පළවෙනි එක තමයි අපි ඔහුගෙන් අහන්නේ මේ බැඳුම් කරවල පොලී ප්‍රතිශත අඩු කිරීම හරහා අර්ථසාධක අරමුදුලට ඉදිරි වසර 15 තුල සිදුවෙන පොලී අහිමිවීම කොපමණද ඒක ඔහු රටට හෙලි කළ යුතුයි 12ක් දෙනවා 9ක් දෙනවා ඒ ටික දුන්නාම ඇති කියලා ඒ වගේ බොරු කයිවරු ගහන්න එපා කරුණා කළා ජනතාවට හෙලිදරව් කරන්න ඉදිරි වසර 15ට රටේ පෞද්ගලිකංශ සේවකයන්ගේ මේ අර්ථසාධක අරමුදුලට වෙන හානිය මොකක්ද පළවෙනි කාරණේ එක දෙවෙනි කාරණේ ඔහු යෝජනා කරනවා මහා බැංකුවේ යෝජනා කරනවා නැත්නම් මූල්‍ය මණ්ඩලයේ යෝජනා කරනවා අර්ථසාධක අරමුදල යෝජනා දෙකක් එක තමයි මේ කියන පොලි ප්‍රතිශත කප්පාදුව දෙවෙනි එක තමයි 130ක බද්ද දැන් මේ 130ේ බද්ද ගහන්නේ චණ්ඩිකමටද අපි අහන ප්‍රශ්නේ ඒක ඒකට හේතුව දැන් 130ක බද්දක් මේ අර්ථසාධක අරමුදලට අර්ථසාධක අරමුදලට යෙදීම නැත්නම් ඒකට අර්ථසාධක අරමුදල බද්දක් නියම කිරීම මේ ණය කප්පාදුවකේ සම්බන්ධයක් නැහැනේ නායකප්පාදුව නම් අවශ්‍යතාවය ඒතොර නායකප්පාදුවට විකල්ප යෝජනාවක් ඉදිරි බද්දක් යෝජනා කරන්නේ. ඒක තේරුම තමයි උඹලා මේ පාරෙන් ඉන්නේ නැත්නම් අපි උඹලට මේ පාරෙන් හරි උඹලගේ අරමුදලට කෙලවනවා කියන එක. ඒක තමයි මේකේ සංඥා. මොකද ඒ පොලිය 14 ඉඳලා 30 දක්වා වැඩි කිරීම කිසිම ආකාරයක ওই ජාත්‍යන්තර ස්වෛරී බඳුම් කරගත්ත කට්ටිය හැමයක් ඉල්ලත් නැහැ. ඒකෙන් ලංකා මේ අරමුදලට මේ පොලි ප්‍රතිශත වලට නැත්නම් ලංකාවේ දේශීය ණය ප්‍රතිඋගත කරන්නට හැම යෝජනාවක් සම්බන්ධ කරන්නත් බෑ. එතකොට ඒකෙන් වෙන්නේ බද්දක් කාණ්ඩු එකතු වෙන එක. එතකොට ඒක යෝජනා කරන්න චණ්ඩිකමට. ඒ කියන්නේ මේ පාරෙන් එන්නේ නැත්නම් උඹලට 130ක බද්දක් අපි ගහනවා ගහලා කොහොමත් අරමුදල නැති කරනවා. ඒ චණ්ඩිකම තමයි ඒක තියෙන්නේ. ඒකට උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ 130ක බද්දක් ගහන එක මොකද්ද සම්බන්ධය ප්‍රතිහුවත කරන්නේත් එක්ක. ඒ ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ මහා බැංකුවේ තියෙන අර්ථසාධක අරමුදල. ඒ අර්ථසාධක අරමුදලේ ආයෝජනය කරපු මුදල් තියෙනවා බඳුන් කර විදිහට. එතකොට ඒ අර්ථසාධක අරමුදලට මේ පොලි ප්‍රතිශතද ක්‍රියාත්මක වෙන්නේ ඉදිරි වර්ෂවලට. එතකොට ඒකට ක්‍රියාත්මක කරන්නේ නැති එකක්ද මේ රටේ ඉතුරු ලක්ෂ 25ක් වෙච්ච අනිකුත් කම්කරුවන්ට අර්ථසාධක අරමුදලින් ඉන්න ඉතුරු අයට ක්‍රියාත්මක කරන්නේ. ඒ එහෙම කරන්නේ ඒ මිනිස්සුන්ට කතා කරන්න බැරි නිසාද? ඒ මිනිස්සු වතු කම්කරු නිසාද? ඇඟලුම් කම්මල වැඩ කරන සේවිකාව නිසාද? සාප්පු වැඩ කරන සේවිකාව නිසාද? ඒ චණ්ඩිකම් මොකද්ද?
අපි කියනවා ටයිකෝට් දාගෙන මේ රටේ ජනතාවට චණ්ඩිකන් දාන මේ මහ බැංකුව ඇතුලේ රිංගලා ඉන්න මූල්‍ය මණ්ඩල වල රිංගලා ඉන්න මේ ආර්ථික අරමුදල වග කියන මහත්තුරුන්ට මේකට උත්තර දෙන්න කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියන්න කැමතියි මේ ප්‍රශ්නේ අපි බේර ගන්නවා. 25 මේක ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි බේර ගන්නවා. මේක අපි හොඳින් හරි නරකින් හරි බේර ගන්නවා. ඒකත් අපි ඒගොල්ලන්ට කියනවා. මේක විතරක් නෙමෙයි තව ගේන්න හදනවා කම්කරු නීති. ඒ කම්කරු නීති සංශෝධනය කරන්න හදනවා. මනුෂ්‍ය නානායක්කාර රට පුරා කී කියනවා ළමයි හම්බුනාන් පස්සේ පිරිමින්ට දවස් 3ක් නිවාඩු දෙනවා. කවදාවත් එහෙම එකක් මේ රටේ තිබුණේ ලෝක කම්ක ලෝකයේ තියෙන ප්‍රවණතාවටનું වැඩ කරනවා කියලා. ළමයි හම්බුනාන් පස්සේ කාන්තාවන්ට පිරිමින්ට දවස් 3ක් නිවාඩු දෙනවා කියලා යෝජනා කරන මේ ඇමති මේ රටේ දරුවන්ගේ කාන්තාවන්ගේ ගර්භ දරුව හම්බෙච්ච කාන්තාවන්ට තියෙන කිරිපැය දෙකෙන් කිරි එක පැයක් උදුරගෙන තියෙනවා. කිරිබෑක් උදුරගත් ඇමති තමයි මේ ඒ යෝජනාව තියෙන කම්කරු නීතිගෙන තමයි මේ කියන්නේ. ඊළඟට දරුවන්ව අවුරුදු 16ට වඩා අඩු දරුවන්ව රැකියාවලට කැඳවන්න නීති වෙනස් කරනවා. මේක ලෝකෙත් නැති කම්කරු නීතිය මේ හදන්න යන. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කාන්තාවන්ව රාත්‍රියේයි වැඩ යොදවන්න. ඒ කියන්නේ රෑ 10න් පස්සේ කාන්තාවන්ගෙන් වැඩ ගන්න මෙතෙක් තිබිච්ච කම්කරු නීතිය තිබිච්ච රැකවරණය සම්පූර්ණ ඉවත් කළා. හාම් පුතාට ඕන වෙලාවක රාත්‍රී කාලයේ රාත්‍රී 10න් පස්සේ කාන්තාවන්ව සේවය දොන්න ඉඩකඩ දීලා තිනවා. ඒ සේවය දොන දින ගණන කලින් තිබෙන දින 10යි මාසයකට ඒක දින 15 කළා තිනවා. ඒ නිසා මේ වගේ අමන වැඩ කරලා තමයි අද මේ කියන්නේ තාත්තලට නිවාඩු දෙනවා ළමයි හම්බෙනකොට දවස් 3ක් කියලා. අම්මලට ළමයි හම්බෙනකොට දවස් 3ක් තාත්තල නිවාඩු දෙනවා කියලා. ඒ නිසා මේ වගේ පූච්චාණන් කියන්න එපා. අපි කම්කරුම තිටයි මේ අරමුදලට අරමුදල විනාශ කරන්න හදන මහ බැංකුව අධිපතිය දෙන්නටම කියනවා මේ ප්‍රශ්න උත්තර දෙන්න ලෑස්ති වෙන්න. අනිත් කාරණේ මහ බැංකුව අධිපතිය කියනවා ඔබ මහ බැංකුව අධි මහ බැංකුවත් ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවත් මේ අරමුදලේ බාරකරු මිසක් මේ අරමුදලේ අයිතිකරු නෙමෙයි. ඒ නිසා මෙවැනි තීරණයක් ගන්න කිසිම නීතිමය වළංගුභාවයක් ඔයගොල්ලන්ට නැහැ පනතෙක්. ඒක දැනගන්න. ඒක දැන නැත්තම් දැනගන්න. මොකද මේ ආයෝජන කරන අයිති තීරණවා ආයෝජනවලින් පාඩු ලබන්න පුළුවන්. හැබැයි ඒ ආයෝජනවලින් ආයෝජන කරපු මුදල් කපා හරින්න නීතිමය වශයෙන් කිසිම බලයක් නැහැ. ඒ නිසා මෙන්න මේ කරුණු ටික කියන්න හෙට අපි පළවෙනි උද්ඝෝෂණ ව්‍යාපාරයේ සියලු උරු සම්පති ඒකාබද්ධලා අපි ක්‍රියාත්මක කරනවා. හෙටින් මේක ඉවර වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක දොරවල් වහගෙන කාමරස්සේ මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ අපි. මේක මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. අපි ලෑස්ති මේක මහපාරේ බේරගන්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.